ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ආසියාවේ පිහිටා තිබෙන ඉතාමත්ම ධනවත් රටක් පිළිබඳව මේ රට හඳුන්වන්නේ බ්‍රූනායි නමින් ඇතරම් 21 වෙනි ශතවර්ෂයේට පෙර බටහිර රටවල් හැරුණාම ලෝකෙ වෙනත් කලාපවල ධනවත් රටවල් පැවතුනේ ඉතාමත්ම සුළු වශයෙන් ඉන්න එක් රටක් විදියට බ්‍රූනායිත් හඳුන්වන්න පුළුවන් උදාහරණයක් විදියට 1980 වර්ෂයේ වෙද්දී අද ලෝකෙ ධනවත්ම රටක් වන ලක්සම්බර්ග් ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 16531ක් වුණා නමුත් එවකටත් බ්‍රූනායි ඒකපුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 26228ක් තරම් ඉහළ ගියක් ගත්තා ඇතරම ඒ කාලය තුලම එක්සත් ජනපදයේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 12574ක් විදියට සහ ස්විට්සර්ලන්තයේ ඒකපුද්ගල ආදායම 19410ක් විදියටයි සඳහන් වුනේ මේ අනුව 1980 වර්ෂයේ වෙද්දී ලෝකේ ධනවත්ම රට විදියට බ්‍රූනායි සැලකුණා ඇතරම වර්තමානයේ වෙද්දිත් මෙය සැලකෙන්නේ ඉතාමත්ම ධනවත් සහ ඉතාමත්ම උසස් මානව සංවර්ධනයක් සහිත රටක් විදියට මේට අමතරව බ්‍රූනායි කියන්නේ ලෝකේ වෙනත් රටවලට සාපේක්ෂව තරමක් වෙනස් රටක් මොකද මෙහි පවතින ඉතාමත්ම වෙනස් පාලනයක් සහ වෙනස්ම නීති පද්ධතියක් ඉතින් අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු ඒ වගේම මෙවැනි වීඩියෝස් වැදගත් කියලා හිතනවා නම් වීඩියෝට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා බ්‍රූනායි භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ අග්නිදිගාසියාවේ බොර්නියෝ දූපත තුල. ඇතරම් බොර්නියෝ දූපත කියන්නේ ලෝකේ තුන්වැනි විශාලම දූපත. නමුත් එම දූපතෙන් බ්‍රූනායි රාජ්‍යයට හිමි වෙන්නේ වර්ග කිලෝමීටර් 5765ක් පමණයි. ඒ අනුව මෙය ඉතාමත්ම කුඩා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. කොහොමුණත් බ්‍රූනායි රාජ්‍යය හඳුන්වන්න පුළුවන් සම්පූර්ණයෙන්ම බොර්නියෝ දූපත තුල තිබෙන එකම රට විදියට. මොකද එම දූපතේ පිහිටා තිබෙන අනිකුත් රටවල් දෙක වෙන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාව. ඒ අනුව මැලේසියාව සහ ඉන්දුනීසියාව සැලකෙන්නේ බහුභූමි රටවල් විදියට ඒ රටවල් දෙකේම තවත් කොටස් මේ දූපතෙන් පිටභූමි වලත් පිහිටා තිබෙනවා බ්‍රූනායි රාජ්‍ය බෝර්නියෝ දූපත තුල පිහිටා තිබෙන්නේ උතුරු කොටස් වල ඒ අනුව ඔවුන් සමගින් දේශ සීමා බෙදා ගන්න එකම රට විදියට මැලේසියාව හඳුන්වන්න පුළුවන් ඊට අමතරව රටේ උතුරු කොටස් වලින් දකුණු චීන මුහුද පිහිටා තිබෙනවා රටේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ බණ්ඩාර සෙරි භගවාන් නමින් 2024 වර්ෂයේ වෙද්දි මෙහි ජීවත් වෙන්නේ 460,000ක ජනගහනයක් පමණයි. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ කුඩාම ජනගහනයක් සහිත රටක් විදියට. එම ජනගහනයේ 70%ක්ම ජීවත් වන්නේ මැලේ ජාතිකයන්. ඊට අමතරව 9.6%ක් චයිනීස් ජාතිකයන් සහ 20.4%ක් වෙනත් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ නිල ආගම විදියට සැලකෙන්නේ සුන්නි ඉස්ලාම්. ජනගහනයේ 81%ක් එම ආගම අදහනවා. මේට අමතරව මෙහි 7% බුද්ධාගමත් තවත් 7% ක්‍රිස්තියානි ආගමත් අදහනවා. ඇතරම් මෙහි පවතින ඉතාමත්ම දැඩි නීති පද්ධතිය. මොකද බ්‍රූනායි නීති පද්ධතියට ශරියා නීති ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මෙහි සොරකම, අනාචාරය, ඇදහිල්ල අත්හැරීම වගේ පුළුල් පරාසයක වැරදි සඳහා අතපය කපා දැමීම, ගල්ගසා මරා දැමීම වගේ නීති ක්‍රියාත්මකයි. රටේ නිල භාෂාව වෙන්නේ මැලේ භාෂාව. මේට අමතරව තවත් භාෂාවන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි භාවිතා වෙනවා. බ්‍රූනායි රාජ්‍ය 1967 සිටම පාලනය කරන්නේ සුල්තාන් හසනල් බෝල්කියා විසින්. ඇතරම් බ්‍රූනායි මෙතරම් ධනවත් වෙලා තියෙන්නේ ඛනිජ තෙල්, ගෑස් ඇතුළු ස්වාභාවික සම්පත් නිසා. ඒ අනුව 1999 වර්ෂයේ සිට 2008 දක්වා කාලය තුළ මෙහි දල් දේශීය නිෂ්පාදනය 56%කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව මවුන් අග්නිදිගාසියානු කලාපය තුළ මානව සංවර්ධන දර්ශකයෙන් සහ ඒකපුද්ගල ආදායමෙන් දෙවෙනි වෙන්නේ සිංගප්පූරුවට පමණයි. මීට අමතරව 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තවත් විශේෂ පුවතක් පළ කළා. එහි සඳහන් වෙන්නේ 2011 වර්ෂයේ වෙද්දී ලෝකයේ සියලුම රටවල් අතරින් රාජ්‍ය ණය දල් දේශීය නිෂ්පාදිතයේ අනුපාතයෙන් 0.0ක් බවට පත් වෙලා තියෙන රටවල් දෙකක පමණක් බව. ඇතරම ඒ රටවල් දෙක වෙන්නේ බ්‍රූනායි සහ ලිබියාව. නමුත් එම වර්ෂයේ අවසන් වෙන්නටත් පෙර ලෝකේ ප්‍රධානම ප්‍රවෘත්තියක් බවට පත් වුණේ ලිබියානු නායක කර්නල් ගඩාෆිගේ ඝාතනය. බ්‍රූනායි ආර්ථිකයේ ජීවන තත්ත්වය සහ වීසා පිළිබඳ අවසාන වශයෙන් සොයා බලමු. ලෝක බැංකු වාර්තාවට අනුව බ්‍රූනායි කියන්නේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක්. 2024 වර්ෂයේ වෙද්දී මෙහි දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 15.98ක් වෙනවා. ඒ වගේම මිලදී ගැනීමේ බල සමානාත්මතාවය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 33.38ක් විදියට. ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය අනුව මෙය සැලකෙනවා ලෝකේ 29 වෙනි ධනවත්ම රට විදියට. ඇතරම ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය අනුව 1980 වර්ෂයේදී මෙය සැලකුණේ ලෝකේ ධනවත්ම රට විදියට. ඊට අමතරව 2011-2012 වගේ කාලවලත් මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 50,000
මාසයට ආසන්න වුණා. නමුත් මෙහි ආර්ථිකය දැඩි ලෙස තෙල් සහ ගෑස් මත රඳා පවතින නිසා මෙහි ආර්ථිකය දැඩි ලෙස උච්චාවචනය වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට 2024 වර්ෂයේ වෙද්දී බ්‍රූනායි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනයේ වාර්තා වෙන්නේ ඇමරිකන් ඩොලර් 35,103ක් විදියට. මේට අමතරව මිලදී ගැනීම බල සමානාත්මතාවයට සාපේක්ෂ ඒක පුද්ගල ආදායම දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 75,583ක් විදියට. එම දර්ශකයට අනුව මෙය සැලකෙන්නේ ලෝකයේ 10 වැනි ධනවත්ම රට විදියට. මෙහි ආර්ථිකයෙන් 56.6%ක්ම දායකත්වය දක්වන්නේ ඉන්ඩස්ට්‍රි. ඊට අමතරව 42.3%ක් සර්විස් සහ 101.2%ක් ඇග්‍රිකල්චර් පවතිනවා. මෙහි මානව සංවර්ධන දර්ශකයේ දක්වන්නේ වෙරි හයි විදියට. බ්‍රූනායි ප්‍රධානම ආදායම් මාර්ග තෙල් සහ ගෑස් උනත් මේ වෙද්දි මොවුන් ආර්ථිකය විවිධාංගීකරණය කරන්න උත්සාහ කර තිබෙනවා. ඒ අනුව වර්තමානයේ වෙද්දි මෙහි සීග්‍රේන් නැගී එන අංශ විදියට සංචාරක සහ මූල්‍යාංශ හඳුන්වන්න පුළුවන්. අවසාන වශයෙන් වීසා පිළිබඳ සොයා බලමු. විදේශ රටවල පුරවැසියන්ට බ්‍රූනායි සංචාරය සඳහා වීසා වර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකා පාස්පෝර්ට් හිමියන්ට මවුන් වීසා වන් අරයිවල් හෝ ප්‍රී වීසා ලබා දීලා නැහැ. මවුන් ප්‍රධාන වශයෙන් ප්‍රී වීසා ලබා දී තියෙන්නේ ඒසියාන් සංවිධානය, යුරෝපා සංගමය, ඇමරිකාව ඇතුළු රටවල් 56කට. ඊට අමතරව ඊ වීසා ලබා දීලා තියෙනවා ඕස්ට්‍රේලියාව, චීනය, සෞදි අරාබිය ඇතුළු රටවල් 7කට. නමුත් ශ්‍රී ලාංකිකයන්ට බ්‍රූනායි රාජ්‍යයට සංචාරය කිරීම සඳහා එම්බසියකින් වීසා ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තවත් එක් රටක් තියෙනවා මොවුන් තවමත් හඳුනාගෙන නැහැ. ඒ රට වෙන්නේ ඊශ්‍රායලය. මේ නිසා ඊශ්‍රායල් පාස්පෝර්ට් හිමියන්ට බ්‍රූනායි රාජ්‍යයට ඇතුල් වීම සහ බ්‍රූනායි රාජ්‍ය හරහා වෙනත් රටකට සංක්‍රමණය වීම සම්පූර්ණයෙන්ම තහනම්. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.